සියයට 99%කට වැඩි කාබන් ප්‍රතිශතයක් පවතින එමින්ම ලොව ඉහළම කාබන් සහිත මතුරාගොඩ කාටකාපතල 1971 වසරේදී රජයට පවරා ගත්තා. පාඩු ලබන බව පවසමින් පසුව එය වසා දැමුණා. කෙසේ වුවද එහි මෙහෙයුම් යළි ආරම්භ කෙරුණේ රටට සුවිසල් ආදායමක් ගෙනෙමින්. කෙසේ වුවද ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 1.5ක් පමණ දුරින් පිහිටි මෙම මිනිරන් නිෂ්පාදන මධ්‍යස්ථානයේ පැමිණෙන මාර්ගය කලක් පුරා දැඩි ලෙස අබලන්ව පවතිනවා. ඒ හේතුවෙන් මිනිරන් ප්‍රවාහනයේද දුෂ්කර වී පැවතුණා. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් මිනිරන් පතලට ගමන් කරනා මාර්ගය කර්මාන්ත අමාත්‍යාංශයේ විමත්‍රිගත අරමුදලින් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරුණා. ඒ සඳහා රුපියල් මිලියන 20ක් වැය කෙරෙනවා. වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරනවා. ලෝකයේ හොඳම මිනිරන් හම්බෙන එකම තැන තමයි කාටගා පතල කියලා කියන්නේ. මේ පතල් භූමියේ තියෙන සියලුම මාර්ගපත්තේදී සම්පූර්ණයෙන්ම අබලන් වෙලයි තිබුණේ. මේකෙන් විශාල සෙතක් ගම්වැසියන්ට පමණක් නෙවෙයි අපේ මිනිරන් ගේන්නේ මෙතෙන්ට එන විශාල වාහන, ඒ කියන්නේ කන්ටේනර් රථවලට මේ පාරේ යන්න බැරි තත්ත්වයක් තිබුණේ. හරිම අසීරුවෙන් තමයි මේ කන්ටේනර් රථ අපේ පතල් භූමිය තුළට ගන්න සිද්ධ වුණේ. මේ පතල නරඹන්නට එන දෙස් විදෙස් නරඹන්නෝ ඒගොල්ලන්ටත් මේකෙන් ලොකු පහසුවක් ලැබෙනවා මේ මාර්ගවල ගමන් කරන්න.